සමහර ලොකු වැඩිහිටි අය ඉන්නවා, ඒ වුණාට ඒ අය හරියට හිතන්නේ පතන්නේ නිකන් පොඩි අය වගේ. මේ අතර සමහර පොඩි අය ඉන්නවා, එයාලා එයාලට වඩා අවුරුදු ගණනාවක් ඉස්සරහින් තමයි හිතන්නේ. ඉතින් එක සමාන වයසක් ඇති අයගේ ශරීර ප්‍රමාණය එක වගේ වුණාට ඒ හැම කෙනාගේම මානසික වයස වෙනස්. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් බලන්නේ අන්න එහෙම ඔයාගේ මානසික වයස කීයද කියලා. මම දින මේ පින්තූරවල ඉන්න කැමති පින්තූරයක් ඔයා තෝරගන්න ඕනේ. මම අහන ප්‍රශ්නවලටත් ඔයා හරියට උත්තර දෙන්න ඕනේ. ඒ අනුව ඔයාගේ මානසික වයස කීයද කියලා මම හරියටම කියනවා. මෙන්න පින්තූර ටික. 1. වෘකයා. 2. ජිරාෆ්. 3. අලියා. 4. වඳුරා. 5. අශ්වයා. ඔයා තෝරගත්තේ වෘකයා නම් ලකුණු 40ක් දාගන්න. ඔයා තෝරගත්තේ ජිරාෆ් නම් ලකුණු 20ක් දාගන්න. ඔයා තෝරගත්තේ අලිය නම් ලකුණු 50ක් දාගන්න. ඔයා තෝරගත්තේ වඳුර නම් ලකුණු 10ක් දාගන්න. ඔයා තෝරගත්තේ අශ්වයා නම් ලකුණු 30ක් දාගන්න. ඔන්න මම දැන් ඔයාට පෙන්වන්නේ රස කැවිලි වර්ගයක පින්තූර වගයක්. ඔයා මේ පින්තූර වලින් කැමති පින්තූරයක් තෝරගන්න. පළවෙනි පින්තූරය, දෙවෙනි පින්තූරය, තුන්වෙනි පින්තූරය, හතරවෙනි පින්තූරය, පස්වෙනි පින්තූරය. පළවෙනි පින්තූරය තෝරගත්ත නම් ලකුණු 20ක් දාගන්න. දෙවෙනි පින්තූරය තෝරගත්ත නම් ලකුණු 30ක් දාගන්න. තුන්වෙනි පින්තූරය තෝරගත්ත නම් ලකුණු 50ක් දාගන්න. හතරවෙනි පින්තූරය තෝරගත්ත නම් ලකුණු 10ක් දාගන්න. පස්වෙනි පින්තූරය තෝරගත්ත නම් ලකුණු 40ක් දාගන්න. හොඳයි. දැන් මම ඔයාගෙන් අහන්න යන්නේ පොඩි ප්‍රශ්නයක්. ඔයාගේ ෆැෂන් ස්ටයිල් එක මොන වගේද? 1. පිළිවෙලට ඇඳුම් පැළඳුම් අඳිනවා. 2. බොහේමියානු ස්ටයිල් එකට. 3. කැෂුවල් චික් ස්ටයිල් එකට. 4. ක්‍රීඩා ස්ටයිල් එකට. 5. විශේෂත්වයක් නැහැ. ඔයා පිළිවෙලට ඇඳුම් පැළඳුම් අඳිනව නම් ලකුණු 50ක් දාගන්න. ඔයා ෆැෂන් කරන්නේ බොහේමියානු ස්ටයිල් එකට වගේ නම් ලකුණු 20ක් දාගන්න. ඔයා ඇඳුම් අඳින්නේ කැෂුවල් චික් ස්ටයිල් එකට නම් ලකුණු 30ක් දාගන්න. ඔයා ඇඳුම් අඳින්නේ ක්‍රීඩා ස්ටයිල් එකට නම් ලකුණු 40ක් දාගන්න. ඔයාට එහෙම ෆැෂන් එකක් කරන්න ඕනි කියලා විශේෂත්වයක් හිතෙන්නේ නැත්නම් ලකුණු 10ක් දාගන්න. මෙන්න තවත් ප්‍රශ්නයක්. මෙතනින් ඔයා කැමති හැඩතලයක් තෝරගන්න. ඒ හැඩතලය B හැඩතලය, C හැඩතලය, D හැඩතලය. ඔයා තෝරගත්තේ A පින්තූරය නම් ලකුණු 30ක් දාගන්න. ඔයා තෝරගත්තේ B පින්තූරය නම් ලකුණු 50ක් දාගන්න. ඔයා තෝරගත්තේ C පින්තූරය නම් ලකුණු 10ක් දාගන්න. ඔයා තෝරගත්තේ D පින්තූරය නම් ලකුණු 20ක් දාගන්න. මෙන්න තවත් ප්‍රශ්නයක්. සල්ලි කියන දේ ඔයාගේ ජීවිතයට කොතරම් බලපානවද? අංක 1 10%ක බලපෑමක් එල්ල කරනවා. අංක 2 25%ක බලපෑමක් එල්ල කරනවා. අංක 3 50%ක බලපෑමක් එල්ල කරනවා. අංක 4 75%ක බලපෑමක් එල්ල කරනවා. අංක 5 100%ක බලපෑමක් එල්ල කරනවා. සල්ලි කියනදේ ඔයාගේ ජීවිතයට බලපෑම් කරන්නේ 10%ක් විතරයි කියලා හිතනවනම් ලකුණු 10ක් දාගන්න. සල්ලි කියනදේ ඔයාගේ ජීවිතයට 25%ක් බලපෑම් එල්ල කරනවා කියලා හිතනවනම් ලකුණු 20ක් දාගන්න. සල්ලි කියනදේ ඔයාගේ ජීවිතය සඳහා 50%ක් බලපෑම් කරනවා කියලා හිතනවනම් ලකුණු 30ක් දාගන්න. සල්ලි කියනදේ ඔයාගේ ජීවිතයට 75%ක බලපෑමක් එල්ල කරනවනම් ලකුණු 40ක් දාගන්න. ඒ වගේම සල්ලි කියන දේ ඔයාගේ ජීවිතයට 100%ක් බලපෑම් එල්ල කරනවා නම් ලකුණු 50ක් දාගන්න. හොඳයි. එහෙනම් තව ප්‍රශ්නයක් අහන්නම්කෝ. 2000 ගෙදර ඉන්න නිවාඩු දවසට ඔයා මොනවද වැඩිපුර කරන්නේ? 1. නිදා ගන්නවා. 2. චිත්‍රපට හා TV series බලනවා. 3. කෑම හදනවා. 4. පොත්පත් කියවනවා. 5. ගේම් ගහනවා.
ඔයාගේ උත්තරේ නිදාගන්නව නම් ලකුණු 50ක් දාගන්න. ඔයා නිවාඩු දවසට ඇතිවෙන්න TV series හා චිත්‍රපට බලන කෙනෙක් නම් ලකුණු 20ක් දාගන්න. නිවාඩු දවසට ගෙදර ඉන්නකොට ඔයා කෑම හදනව නම් ලකුණු 40ක් දාගන්න. නිවාඩු දවසට ගෙදර ඉන්න ගමන් පොත්පත් කියවනව නම් ලකුණු 30ක් දාගන්න. නිවාඩු දවසට ඇති වෙනකම් ගේම් ගහන කෙනෙක් නම් ලකුණු 10ක් දාගන්න. හොඳයි. දැන් මම ඔයාට බෝල වගයක් පෙන්නනවා. ඔයා කැමති බෝලයක් තෝරගන්න. 1 බාස්කට් බෝලය. 2 ටෙනිස් බෝලය. 3 ප්ලාස්ටික් බෝලය. 4 ගෝල්ෆ් බෝලය. 5 ෆුට් බෝලය. ඔයා කැමති බාස්කට් බෝලයට නම් ලකුණු 30ක් දාගන්න. ඔයා කැමති ටෙනිස් බෝලයට නම් ලකුණු 40ක් දාගන්න. ඔයා කැමති ප්ලාස්ටික් බෝලයට නම් ලකුණු 10ක් දාගන්න. ඔයා කැමති ගෝල්ෆ් බෝලයට නම් ලකුණු 50ක් දාගන්න. ඔයා කැමති ෆුට් බෝලයට නම් ලකුණු 20ක් දාගන්න. හොඳයි එහෙනම් දැන් මම තවත් ප්‍රශ්නයක් අහනවා. ඔයා ගොඩක්ම සතුටටපත් වෙන්නේ පහත සඳහන් කුමන අවස්ථාවලදීද? අංක 1 පවුලේ සැවරුම්. 2 උපන් දින උත්සව. 3 මලවුන් කී දවසේ. 4 නිවාඩු දුන්න පළමු දවසේ. 5 අලුත් අවුරුද්දේ. ඔයා ගොඩක්ම විනෝද වෙන්නේ පවුලේ සැමරුම් වලදී නම් ලකුණු 50ක් දාගන්න. ඔයා ගොඩක් විනෝද වෙන්නේ උපන් දින උත්සව වලදී නම් ලකුණු 10ක් දාගන්න. ඔයා ගොඩක්ම ෆන් එකක් ගන්න මලවුන් කී දවසේ නම් ලකුණු 20ක් දාගන්න. ඔයා ගොඩක්ම විනෝද වෙන්නේ ඔයාගේ නිවාඩුවේ පළමු වෙනි දවසේදී නම් ලකුණු 30ක් දාගන්න. ඒ වගේම ඔයා ගොඩක් විනෝද වෙන්නේ අලුත් අවුරුද්ද දවසට නම් ලකුණු 40ක් දාගන්න. හොඳයි. ඔය ගමන්ම මේ ප්‍රශ්නෙටත් උත්තර දෙන්නකෝ. ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔයා කනගාටු වෙනවද? අංක 1 කොහෙත්ම නැහැ. අංක 2 මම සෞඛ්‍ය තත්ත්වය පාලනය කරනවා. අංක 3 වැඩිය නැහැ සාමාන්‍යයෙන් හිතනවා. අංක 4 ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. අංක 5 ඔව් ඒක අනිවාර්ය කරුණක්. ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔයා කොහොමටවත් කනගාටු වෙන්නේ නැත්නම් ලකුණු 10ක් දාගන්න. ඔයා සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලා පාලනය කරනව නම් ලකුණු 30ක් දාගන්න. ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔයා හිතන්නේ සාමාන්‍ය අයුරින් නම් ලකුණු 20ක් දාගන්න. ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔයා ඇත්ත වශයෙන්ම කනගාටු වෙනව නම් ලකුණු 50ක් දාගන්න. සෞඛ්‍ය තත්ත්වය ගැන කනගාටු වෙන එක අනිවාර්ය කරුණක් කියලා දැනෙනව නම් ලකුණු 40ක් දාගන්න. හොඳයි. මම තව ප්‍රශ්නයක් අහන්නම්කෝ. පහත සඳහන් ස්ථානවලින් ඔයා නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරාගන්න ස්ථානය කුමක්ද? අංක 1 මුහුදු වෙරළ. 2 විනෝද උයන. 3 කෞතුකාගාරය. 4 නගරයේ වටේ පයින් යනවා. අංක 5 කොහේ හෝ වාහනයක රවුමක් යනවා. ඔයා නිවාඩු දුන්න ගමන්ම මුහුදු වෙරළට යන්න ප්ලෑන් කරන් ඉන්න කෙනෙක් නම් ලකුණු 20ක් දාගන්න. විනෝද උයනකට ඔයා යන්න කැමති නම් ලකුණු 10ක් දාගන්න. ඔයා යන්න කැමති කෞතුකාගාරයට නම් ලකුණු 30ක් දාගන්න. ඔයා නගරයේ වටේ පයින් යන්න කැමති කෙනෙක් නම් ලකුණු 40ක් දාගන්න. ඔයා කැමති වාහනයක නැගලා කොහේ හරි රවුමක් ගහන්න නම් ලකුණු 50ක් දාගන්න. හරි, විභාගය කරයි. දැන් ලැබුණු ලකුණු සංඛ්‍යාව සලකලා බලමු. ඔයාගේ ලකුණු තියෙන්නේ 100 170 අතර නම් ඔයාගේ මානසිකත්වයේ තාම පොඩි ළමයෙක් වගේ. අවුරුදු 5-12 අතර පොඩි ළමයෙක් තමයි ඔයාගේ මනස ජීවත් වෙන්නේ. ඒ වගේම ඔයා හරිම විනෝදකාමී. ඒ වගේම ඔයා මාර්ග ශක්තිවන්ත වගේම හොඳ උද්‍යෝගයක් ඔයාගේ තියෙනවා. ඒ වගේම පොඩි ආත්මාර්ථ ගතියකුත් නැතුවම නෙවෙයි. ඔයා ලකුණු 180-260 අතර ප්‍රමාණයක් ගත්ත නම් ඔයාගේ මනසේ වයස තියෙන්නේ අවුරුදු 13-20 අතර. විනෝදකාමීව ජීවිතේ ගෙවුවට කිසියම් වගකීමක් ඔබට බාර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ ලකුණු 270-350 අතර නම් ඔයාගේ මනසේ ජීවත් වෙන්නේ අවුරුදු 21-35 අතර පුද්ගලෙ. ඒ වගේම ඔයා ගොඩක් සීරියස් හිතන පුත්කලේ. ඒ වුණාට ඔයා අනික් අය වගේ ෆන් ගන්නව නම් අඩුයි. ඔයාගේ ලකුණු 360-440 අතර තියෙනව නම් ඒකේ තේරුම වෙන්නේ ඔයාගේ මනසේ ජීවත් වෙන කෙනා අවුරුදු 36-50 අතර පුත්කලේ. ඒ වගේම ඔයා ලකුණු 440ට වඩා ගත්තා නම් ඒකේ තේරුම වෙන්නේ ඔයාගේ මානසික වයස අවුරුදු 51ට වැඩි කියන එක. ඉතින් ඔයාගේ ලකුණුත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. Thank you.